වගේම අපි පැහැදිලිව මේ රටේ ආරක්ෂාව තහවුරු කළා ස්ථාවරත්වයක් ගෙනල්ලා අපිට පුළුවන් වුණා විශාල ආයෝජන මුන්නාන්සේලා කොළඹ නගරයට ගිහිල්ලා බැලුවම අර ගෝල් ෆේස් පිට නියඳලා දිගටම තියෙන ආයෝජන සියල්ලක්ම ගෙනාවේ අපේ රජයට අපිට පුළුවන් වුණා ආයෝජකයන් ගේන්න අපිට පුළුවන් වුණා විශාල සංවර්ධනයක් මේ රටේ ඇති කරන්නට ඒ හරහා ව්‍යාපාරිකයන්ට අපේ දේශීය ව්‍යාපාරිකයන්ට අවස්ථාව හම්බුණා කොන්ත්‍රාත්කරුවන් හැටියට උපකොන්ත්‍රාත්කරුවන් හැටියට බඩු සපයන්නන් හැටියට ඒවා සම්පූර්ණයෙන්ම නතර වුණා මේ අයගේ සම්පූර්ණ ව්‍යාපාර කඩා වැටුණා ඒ හා සම්බන්ධ ඍජුවම සම්බන්ධ වෙලා හිටිය රැකියා ලක්ෂ 4ක් ඍජුවම නැති වුණා නපි පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තිබුණා මේ රටේ ආර්ථිකය ඉදිරියට ගේන්න එහිදී විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය සහ දීවර කර්මාන්තය වෙනුවෙන් ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා මේ රටේ 33%ක් තවමත් ඉන්නේ දීවර කර්මාන්තය සහ කෘෂි කර්මාන්තේ අපි වටේම මූද තෙද්දි තවමත් අපි පිටරටින් මත්ස්‍ය ගේන්නනවා ඒ වගේම තමුන්නාන්සලා දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි දීවර ඇමතිවරයා වශයෙන් දීවර කර්මාන්තයට විශාල සේවාවක් කරේ. අපි ළඟ සැලසුම් තිබෙනවා. මේ දීවර වරායවල් හදන්නට දීවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් තමුන්නාන්සලාට දන්නවා අපි යුද්ධය අවසන් වෙලා අපි මුහුදු ආරක්ෂක මේ කෝස් ගාඩ් එකක් හැදුවා. ඒ කෝස් ගාඩ් එක හැදුවෙම තමුන්නාන්සලා දීවර ජනතාව වෙනුවෙන්. ඔවුන්ට අතවරයක් වුණාම ඒකට උදව් කරන්නට ඒ වගේම පිට රටවලින් එන මේ බෝට්ටු ඒව නවත්තන්නට මම දන්නවා උතුරෙන් කොච්චර ප්‍රශ්නයක් තිබුණාද ඒ දවස්වල කියලා. නමුත් අපි පුළුවන් තරම් මැදිහත් වුණා මේ වළක්වන්නට. ඒවා ඉදිරියට තමුන්නාන්සේලාගේ ආරක්ෂාව දීවර කර්මාන්තය දියුණු කරන්නට අවශ්‍ය සියලුම පියවර අපි ගන්න මේ අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් විශාල සේවාවක් අපි ග්‍රාමීය සංවර්ධනය කරන්නට ග්‍රාමීයව තියෙන 70%ක් තාම ග්‍රාමීය ප්‍රදේශ මේවායේ තිබෙන පාරවල් දියුණු කරන්නට පානීය ජලය ව්‍යාපෘති විශේෂයෙන්ම බොහෝ ප්‍රදේශවල වකුගඩු රෝගය සහ වෙනත් රෝග ඇති වෙලා තියෙන්නේ පිරිසිදු පානීය ජලය නැති නිසා. අපි එදා විශාල ප්‍රමාණයක් මේ ව්‍යාපෘති ඇති කරා. නමුත් ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් අපි ප්‍රධාන තැනක් දීලා තිබෙනවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ. ඒ වගේම දිලිඳුකම නැති කරන්නට දුප්පත්කම නැති කළා. අපි තාමත් ඉන්න දිලිඳු දුප්පත්කමින් ඉන්න අය අපි දෛක්මරින්ම අපි එදා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන අවස්ථාවේ කිව්වා අපි මේ දැනට තියෙන ජීවන වියදම වැඩි නිසා ඒ 15 මාසයට සහනයක් ලබා දෙන්නට අපි මේ පැකේජ් එක දෙනවා කියලා අපි නුදුරේදී මේ පැකේජ් අපි ඉදිරිපත් කරනවා ඒකම තමුන්නාන්සේලා අපි දැනට විවිධ රාජ්‍ය සේවය කරන අයට පේයි ටැක්ස් එක හක් කරලා විශාල මුදලක් එයාට ඉතුරු වෙනවා
එවගේම වැට් එක 8 දක්වා අඩු කරපු නිසා බඩු මිලේ වැට් අඩුවීමක් සිද්ධ වෙනවා. මේවා මාධ්‍ය පාන්තිකයන්ට බලපාන කරුණු. එවගේම විදුලි සහ ජලය පිළිබඳ සාන මිලක් ඇති කරන්නට මේවා අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වගේම අපි ඉදිරි ඉස්සලා කිව්වා වගේ මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවා වගේම කෘෂි කර්මාන්තය සංචාරක අංශය කර්මාන්ත ව්‍යාපාර මේ සෑම ශාස්ත්‍රයකටම අපි සාන ලබා දීලා තියෙනවා. ඒවා ලබා දීලා තියෙන්නේ දැන් ව්‍යාපාරිකයන් වෙනුවෙන් අපි බදු සරල බදු ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. වැඩ් බද්ද 8 දක්වා අඩු කරලා තියෙනවා. ඒ සංකීර්ණ බදු අපි සම්පූර්ණයෙන් ඉවත් කරලා තියෙනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නිපයුම් වැඩි වෙලා, නිෂ්පාදනය වැඩි වෙලා, ආයෝජන වැඩි වෙලා, මේ ඉතිරි කිරීම් වැඩි වෙලා, මෙන්න මේවා හරහා ආර්ථිකය දිරි ගන්වන්නට. ඒ හරහා අපිට වැඩි රාජ්‍ය ආදේමකුත් ලබා ගන්නට පුළුවන්. හැම කෙනෙක්ම පහසු ගෙවන්නට පුළුවන් බද්දක් තියෙනකොට ඒ අය බදු ගෙවනවා. එම කලමනාකරණය කරන නිලධාරීන්ටත් පහසුයි. දූෂණය නැති වෙනවා. නැත්නම් ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. මේ බදු සහන අපි ලබා දීලා තියෙනවා ව්‍යාපාරිකයන්ට සෑම ශාස්ත්‍රයකම. ඉතින් අපි හැමදාමත් අපි අභියෝග බාරගෙන ඒ අභියෝග ජයගත්ත කොටසක්. ඒ වගේම තමුන්වන්ස දන්නවා මට එදා දීපු වගකීම් සම්පූර්ණයෙන්ම ඉෂ්ට කළා තියෙනවා. හමුදා නිලධාරියෙක් වශයෙන්, ඒ වගේම ආරක්ෂක ලේකම්වරයා වශයෙන්, ඒ වගේම නගර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන්, ඒ වගේම අද තමුන්නාන්සලා මට බාර දෙන වගකීමුත් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙනවා. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා එදා මේ පාස්කු ඉරිදා සීද වෙජ සිද්ධිය සම්බන්ධව පියවෙනි සිද්ධියක් තවත් ඉඩ දෙන්නේ ඉඩ නොදෙන අතර ඒ සිද්ධියට සම්බන්ධ සියලුම දේන අපි හොයලා අත්අඩංගුවට ගරගෙන දඬුවම් දෙනවයි කියන එක අපි තහවුරු කරනවා. නිසා මේ රටේ ආරක්ෂාව වේවා, මේ රටේ සංවර්ධනය වේවා, මේ රටේ ඒ අභියෝග තමුන් ආන්සලා දෙන ඒ අභියෝග අපි ජය ගන්නට සූදානම්. නිසා තමුන් ආන්සලාගේ යුතුකම මාව විශ්වාස කරන්න. තමුන් ආන්සලා මාව විශ්වාස කරන්න. තමුන් ආන්සලාගේ යුතුකම තමුන් ආන්සලා ඉටු කරන්න මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සංවර්ධිත රටක්, අභිමානවත් දේශයක් තමුන් ආන්සලාට නැවතත් ලබා දෙනවයි කියන පොරොන්දුව දෙමින් තමුන් ආන්සලාට ජය වේවා, හලා ජනතාවට ජය වේවා, මව්බිමට ජය වේවා, පොහොට්ටුවට ජය වේවායි මම ප්‍රාර්ථනය කරනවා. ස්තුති. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.